ඒකාකාර ජීවිතයක් ගත කරලා අද කෙටි නිවාඩුවක නැත්තම් කෙටි හෝරාවකට දවස වෙන් කරගත්ත පොඩක් ඔළුව නිදාස් කරගන්න. ලස්සම් තැනක් ඉන්නේ මාතලේ දිස්ත්‍රික්කයට අයිති රිවස්ටන් කන්දය මුදුන ඉන්නේ. මිනිස් වාසයක් නැහැ. හැමතැනම තියෙන්නේ පේන තැන්වල තියෙන්නේ ගස් කොළන් ටික තියෙනවා. මීදුමක් තියෙනවා, ලස්සන මීදුමක් තියෙනවා. ඉතින් ලස්සනයි මිනිස් වාසයෙන් විදුනට පස්සේ කොච්චර හිතට සැහැල්ලුවක් දෙනවද කියලා තේරෙනවා. ඒකනේ වැදගත්න කාරණේ. මේ මම දැක්කා වීඩියෝ එකක්, මේ හාමුදුර කෙනෙක් මේ ඔහෙද අපි එක ජනාධිපති කෙනෙක් ඇදුවා නෙළුම් කුළුණ. ඒක උඩට නැංගට පස්සේ මේ දිව්‍ය ලෝකෙ පෙන්වනවා කියලා කිව්වා. ඒකෙදී පේන දිව්‍ය ලෝකේ අපි පැත්තක තියමුකෝ. ඒ දිව්‍ය ලෝකෙඳුල බිම් බැලුවොත්නේ පේන්නේ පැල්පත් නිවාස. එහෙම නැත්නම් මේ මිනිසුන්ගේ අනාථ වීම සම්බන්ධ ගොඩාක් දේවල් තමයි පේන්නේ. ඒතර දිව්‍ය ලෝකේ හාමුදුරුවෝ දැකලා තියෙන්නේ කොහොමදන අපාය දකින්න දැත්ද මං ඉදිරියේ තියෙන. හැබැයි ඉතින් මේ රිවස්ටන් වගේ මේ වගේ කඳු පන්තියකට ඇවිල්ලා පොඩ්ඩක් ඒ හාමුදුරුවෝ බැලුවොත් ඇත්තම දිව්‍ය ලෝකේ නෙවෙයි. ඊට එහා ගිය සැහැල්ලුවක් දෙන හිතට. මෙතන පැල්පත් පේන්නේ, දුක් විඳින මිනිස්සු පේන්නේ නැහැ. ඇහෙනවා නම් ඇහෙන්නේ කුරුළු සද්දයක්. එහෙම නැත්නම් නිෂ්කලංක පරිසරයක් තමයි වෙලාවක පේන්නේ. ඒකත් එක්ක ඇත්තම මේ හාමුදුරුවෝ දැක්කේ දිව්‍ය ලෝකේ නෙවෙයි අපාය දකින්න ඇත්තේ. ඒ අපායෙන් මිදිල ඇත්තම දිව්‍ය ලෝකයක් තියෙන මේ මිනිස් වාසයෙන් මිදුන මේ පරිසරයත් එක්ක ජීවිත ගත කරනකොට. ඇත්තම මේ ලංකාව ටුවරිසම් වලට නැත්නම් සංචාර කර්මාන්තර කොච්චර අලවි කරන්න පුළුවන්ද ලංකාව, නැත්නම් මේ ස්වභාවික ස්ථාන කොච්චර තියෙනවද කියන කාරණේ දැක්කොතින් තේරෙයි. ඉතින් අපේ රට ඇත්තම මේ දුක් විඳින්න ඕන රටක් නෙවෙයි. අපි මිනිස්සු දුක් විඳින්න ඕනේ. මේ ස්වභාවික පරිසරය ලෝකයට ගෙනියන්න පුළුවන් නම්, මේ සුන්දරත්වය විඳින්න පුළුවන් නම් මේ දිව්‍ය ලෝකය කියලා කියන්නේ ඇත්තම මේ අපි ජීවත් වෙන ලෝකෙම තමයි. එහෙම නැතුව අර දුක් විඳ මිනිස්සු මතින් නැගිච්ච කුළුණු උඩර නැගල දකින්න දිව්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ නෙවෙයි තන මානසිකව නැහැ ඇත්තම. මහානසික සහැල්ව තිනවන් තියන්නේ ඇත්තම මේ පරිසරයත් එක්ක. රටේම තියෙන කඳු ගොඩක් තියෙන්නේ. කුරු ගස් තියෙන, පොඩි ගස් තියෙනවා මේ සීතලත් එක්ක හැදිච්ච. ඒත් එක්කම හිතර නිදහසක් තියෙනවා සහ මේ පරිසරය කියන කාරණෙත් එක්ක ගොඩක් වැදගත්යි. විඩාව ලැබුණ වෙලාවක නැත්තම් නිදහස ඉන්න වෙලාවක මේ වගේ ටයිම් එක නැත්තම් පොඩි වෙලාවක් වෙන් කරලා බලන්න ජීවිතේ විඳින්න, නැත්තම් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පරිසරයක් තෝරගන්න. ඒකෙදී නගරෙන් නැත්තම් ගමෙන් මිදලා මේ වගේ තැනකට ඇවිල්ල ඔබගේ මානසික සෞඛ්‍ය විඳින්න, ඒක ගොඩක් වැදගත්යි. ඒ වගේම තමයි මේ පරිසරය රැක ගන්න ඕනි. අනිවාර්යෙන් පොලිතින් වගේ දේවල් වෙන්න පුළුවන්, නැත්නම් ප්ලාස්ටික් වගේ දේවල් කිසිම දෙයක් ගේන්න එපා මේ පරිසර අනාගත පරම්පරාවට. එහෙම නැත්නම් මේ අපේ ස්වභාවික පරිසරය අනාගත ලෝකෙට රකින්න ඕනි. මේක අපරාධයක් වෙන මොහොතින් ඇත්තටම වෙන සංචාරකයෝ වෙන්න පුළුවන්. මේක ආරක්ෂා කරලා තියෙනවා. ටොපි කොලයක් වන්න එක වැදගත් කාරණයක්. බැලුවොතින් පෙයි පොඩ හරවල පෙන්වන්නකෝ වටේටම. මයි කටහඬ ඇහෙන්නේ නැති. ඇත්තටම මේ සැහැල්ලුවක් දෙන්නවා. එතකොට හාමුදුරුවෝ කියපිටර දිව්‍ය ලෝකේ තියෙන්නේ මේ අර කුළුණ උඩර නැංගට පස්සේ තියෙන දිව්‍ය ලෝකේ නෙවෙයි, මේ මිනිස් වාසයේ මිදුනට පස්සේ තියෙන ඒ මිහිර సౌందర్యයත් එක තමයි මේ දිව්‍ය ලෝකේ කියන කාරණේ ඇත්තම තේරෙන්නේ. ඒක විඳින්න හාමුදුරුවෝ, ඒ හාමුදුරුවෝ කවුරුහරි දායකයෙක් ඉන්නවනම් මේ වගේ තැන්කට එක්කන් එන්න. එතකොට තේරෙයි ඇත්තම දිව්‍ය ලෝකේ කොහෙද තියෙන්නේ කියලා. හරි, එහෙනම් අපි ඉස්සරහට හම්බෙමු වීඩියෝත් එක්ක. මේ වීඩියෝනේ මං කරලා තියෙන්නේ. අවුලක් නැහැ සර්ගේක තියෙනවා.